නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ච ඉමානි භික්කවේ අනුත්තරියානි කතමානිච්ච දස්සනානුත්තරියං සවනානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පාරිචරියානුත්තරියං අනුස්සතානුත්තරියං ති. සසරෙහි සැබෑ කතාව කවරෙකු හරි දන්නවනම් ඔහු ඒ සැබෑ කතාවට හේතුවක් දන්නවා. ඒ හේතුව නැසී යුතු බවත් දන්නවා. ඒට ඇති වැඩපිළිවෙලක් දන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ වෙන වෙනම නෙවෙයි. හතරම අවබෝධ වන්නේ එකට බව පහදා දුන්. ඒ අසම සම අවබෝධය, ඒ සර්වඥතා ඥාණය, ඒ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, සංසාර කතාව ඇතුලේ බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් මම මේක වර්ණනා කරන්නේ නැහැ කියලා වදාරනකොට පින්වත්නි, ඒක ඇතුලේ තව කතාවක් කියවෙනවා. ඒ තමයි මේ සැබෑ කතාව දැනුනොත් හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්නට වෙහෙසෙන්නාසේ. දෛහමා නොව මත්තකේ හිස ගිනි ගත්තෙකුසේ දුක නිවාරණය කරගනු පිණිස කැප වෙන බවයි වදාරන්නේ. පින්වත්නි, එහෙනම් හිසගිනි ගත්තෙක් වගේ දැන් හිසට ගින්දර ඇවිල්ලා තියෙනකොට ඒ වෙලාවේ මේ ওই ගින්දර ටික පස්සේ නිවා ගන්නවා, ඇඳුමට ගිනි ඇවිල්ලා තියෙද්දි ওই ටික පස්සේ නිවා ගන්නවා, දැනට මේ කෑම ටික කාලා ඉන්නවා, එහෙම ඉන්නවද? කවුරුවත් එහෙම ඉන්නේ නැහැ. හිසට ගිනි ඇවිලිච්ච වෙලාවේ මේ නෑදෑය කට්ටියක් අද එන්න ඉන්නවා, ඒගොල්ලෝ ගියාට පස්සේ මම මේ ගින්දර ටික නිවා ගන්නවා, එහෙම ඉන්නවද? නැහැ. පින්වත්නි, එහෙනම් හිසට ගිනි ඇවිලුනහම ඒ තියෙන හදිස්සිය. එහෙනම් පින්වත්නි, බුදු පියාණන් වහන්සේ වදාරනවා හිසගිනි ගත්තෙකු ඒ ගින නිවන්නට වෙහෙසෙන්නාසේ. මේ සංසාර දුක්ඛෙන් නිදහස් වීම පිළිබඳව නොතිත්තුමනාවක් ඇති කරගන්න කියලා. ඒ නොතිත්තුමනාව ඇති කරගන්න නම් හිසට ගිනි ඇවිලි ඇති බව දැනගන්න එපැයි. පින්වත්නි, හිසට ගිනි ඇවිලලා කියලා දන්නේ නැති මිනිහට කොහොමත් නිවා ගන්න උමනාවක් නැහැ. එයා කොහොමත් ඒක නිවා ගන්නව වෙනුවට තව වෙන වැඩ තියෙනවා කරන්න කියයි දීවි. කවුරු හරි ගිනි ඇවිල්ලා තියෙන කියලා කිව්වත් ඒ උණුසුම හොට දැනුන්නේ නැත්තම්, ඇවිල්ලා බව පිළිගත්තේ නැත්තම් පින්වත්නි, දැනෙන්නේ නැත්තම් ඔහු මියදෙන තුරුම ඒ ගින්නෙන් ගැලවෙන වැඩ පිළිවෙලට ලං වෙන්න වෙන්නේ නැහැ. මොකද පින්වත්නි, සමහර දේවල් තියෙනවා අපිට කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා ප්‍රගුණ කරගන්න තියෙනවා මිසක සමහර දුක්ඛදායක අත්දැකීම් ගැන, සසර කතාව ගැන මේ සාමාන්‍ය මතකයෙන් දැනුමින් කියාගන්න බෑ. නමුත් කියාගන්න බෑ කිව්වට කරුණුකාරණා ගලපලා බලනකොට පිළිගන්න පුළුවන්. ඉතින් කාට හරි මැරිලා බලලා කියන්න බෑනේ, මේ මැරිච්චාම කොහෙද යන්නේ, ප්‍රේත ලෝකෙත් නිරය තියෙනවා, මේක හරි භයානකයි, ඕන් ඕක මං අත්හදා බලන්න මේ අපායට ආවේ කියලා කියන්න බෑනේ. මොකද ඔබයි මමයි දැනටත් අපාය ඉඳලා ආපු අයනේ. දැන් නමුත් අපි දැන් මේ දහමෙන් එහුව මිසක අපාය ගැන කතාවක් අපිට මතකයක්වත් නැහනේ. එහෙනම් පින්වත්නි, සමහර ඒවා තියෙනවා එහෙම මේ සාමාන්‍ය අත්දැකීමෙන් කියා ගන්න බෑ. මැරිලා බලලා මරණ හැටි කියන්න බෑ. නිරයට ගිහින් ඇවිල්ලා නිරේ හැටි කියන්න තරම් මනුස්ස ලෝකේ අපිට හැකියාවක් නැහැ. ඒක නිසා පින්වත්නි, අපිට මේ ඇහෙන ධර්මය ඒ තරම් වටිනවා. මක් නිසාද මේ හැම වචනයක්ම භාග්‍යතුන් වහන්සේගේ දහම ඇසුරු කරගත් වචන නිසා. බුදු පියාණන් වහන්සේ දවසක් වදාරනව සවැත් නුවර දෙවුරම් වෙහෙරදී භික්ෂුන් අමතලා මහණෙනි, මහණෙනි අනුත්තරීය ධර්ම තියෙනවා හයක්. අනුත්තරීය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. පින්වත්නි, මේ ලෝකෙහිම ශ්‍රේෂ්ඨ උතුම් වූ කාරණා තියෙනවා හයක්. මොනවද මේ හය? උතුම් වූ කාරණා හයක්. එක තමයි දසනානුත්තරිය, දෙක තමයි සවනානුත්තරිය, තුන තමයි ලාභානුත්තරිය, හතර තමයි සික්ඛානුත්තරිය, පහ තමයි පාරිචර්යානුත්තරිය, හය තමයි අනුස්සතානුත්තරිය.
මොනවද මේවා මේ බුදු පියාණන් වහන්සේ එකින් එක පහදනවා පින්වත්නි බලන්නේ ඒ අංගුත්තර නිකාය හම්බෙන සූත්‍රයක් මේ ඒකින් එක පිළිවෙලින් පහදන විදිහ ඒ ලෞතුරා බුදුරුන් සතු දේශනා කෞශල්‍යයි පින්වත් යම් කිසි කෙනෙකුට ධර්මය අහනකොට ප්‍රීතියක් දැනෙනවා නම් ධර්මයේ තව දුරටත් අසාගෙන ඉන්න කියලා හිතෙනවා නම් පින්වත්නි ඒක මේ දේශනා කරන අපේ හැකියාව නෙමෙයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන විශිෂ්ටත්වයයි පින්වත්නි අපිට මේ අනුත්තරිය නමින් තවත් සූත්‍ර හම්බ වෙනවා එතකොට මෙතන මේ උතුම් කාරණා විදිහට දක්වන එකේ පළවෙනි එක තමයි මේ දකින දේවල් වලින් මොකද්ද උතුම් දැකීම තුළ තියෙන උතුම්ම දැකීම මොකක්ද දකිනව නම් මොනවා හරි මොකද්ද උතුම්ම දැකීම බුදු පියාණන් වහන්සේ වදාරනවා මේක ලෝකේ කවුරු හරි ඇත්තු බලන්න යනවා ආශ්‍රය බලන්න යනවා මැණික් බලන්න යනවා එක එක දේවල් බලන්න යනවා එතකොට ඒ වැරදි ආගමික දර්ශන මතවාද වලට එන පිච්ච මහාන බමුණු බලන්න යනවා එතකොට ඒ වගේ එක එක කෙනා බලන්න යනවා එහෙම බලන්න යනවා එතකොට ඒ බලන්න යන එක ඇතුලේ මොකක් හරි මේ ඒගොල්ලොන්ට පේන දෙයක් නැත්තෙත් නැහැ හැබැයි ඉතින් ඒ වුණාට ඒව හරි හීනයි හරි පහත් හරි ග්‍රාම්‍යයි ප්‍රතග්ජනයන්ට අදාළ ඒවා හීනං ගම්මං පෝතුජ්ජනිකං ඒ විතරක් නෙමෙයි උතුම් ඒවා නෙමෙයි අනරියං අනත්ත සංහිතං ඒවා මේ අර්ථය යහපත නැත්නම් මේ පුජ්‍යලේකුට ලොව සිදුවේ හැකි විශිෂ්ටතම යහපත ගෙන දෙනව නෙමෙයි න නිබ්බිදාය ඒ මේ කලකිරීමට හේතු වෙනව නෙමෙයි න විරාගාය නොඇලීමට හේතු වෙනව නෙමෙයි වැලෙන්න හේතු වෙන්නේ නිරෝධය ඒවා මේ නිදහස් වීමට අදාළ නැහැ ඒවා මේ කෙලෙස් නැති කිරීමට අදාළ නැහැ පින්වත්නි ඒවා මේ විශේෂ දැන ගැනීම වෙන්නේ විශේෂ දැන ගැනීම වෙන්නේ පින්වත්නි ඒව මේ විශේෂ දැන ගැනීම පිණිස අදාළ නැහැ ඒවා සාමාන්‍යයෙන් ඉතින් ඒ අර ඇත්තු ඉන්නවා අලි ඉන්නවා ඒ සාමාන්‍ය දැනීම. එතකොට ඒ විතරක් නෙමෙයි අවබෝධයට ඒවා වැටෙන්නේ නැහැ. ඒවා නිවනට දාලත් නැහැ. කවුරු හරි ගාව ශ්‍රද්ධාව තියෙනවා නම් ප්‍රේමයේ තියෙනවා නම් අච්චල ශ්‍රද්ධාව නොසැල් වෙන මට්ටමට තෙරුවන් පිළිබඳ යම් කිසි කෙනෙක් දැනගෙන තෙරුවන්ව දැකගෙන ඉන්නවා නම් අතිශයින් ප්‍රසන්න වෙයි. තථාගතයන් වහන්සේ හරි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හරි දකින්න යනවා නම් මහණෙනි ඔන්න බලන්නකො. දැන් අර විදිහට කොච්චර වටින දේවල් බලන්න ගියත් ඒක ගැලවීමට නිදහසීමට උතුම් බවට අදාළ නැහැ. හැබැයි නොසැල් වෙන ශ්‍රද්ධාවක පිහිට ප්‍රසන්න භික්ෂුවක් මේ සිල්වත් ගුණවත් භික්ෂුවක් ගැන කියන්නේ. තථාගතයන් වහන්සේ හරි කමන්නේ. ඒ බඳු කෙනෙක් දකින්න යනවා නම් ආන් ඒක නම් සත්‍යයාගේ පිරිසුදුකමට අදාළයි. ඒක මේ ඇඬීම වැළපීම ශෝක ය දොම්නස කායික මානසික පීඩා දුරලන්න උපකාරයි. ඒක මේ උගන්වන ධර්ම න්‍යායේ අධිගමය අවබෝධයේ පිණිස නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස අදාළයි. ශ්‍රද්ධාව පිහිටි මෛත්‍රිය තියෙන සිත් එකඟ කරගත්ත ශ්‍රද්ධාව තියෙන බොහොම මෛත්‍රිය තියෙන එකඟ වූ සිතින් වැඩ ඉන්න අතිශයින් ප්‍රසන්න වෙච්ච තථාගතයන් වහන්සේව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් හරි බලන යනවන අන්න ඒවනම් දකින්නේ අතරින් උතුම්ම දැකීම තමයි. ඔන්න පේනව නේද? මොකද? ඇස්වලට කොච්චර දේවල් පේනවද බලන්නකෝ. පින්වත් මේ ඇස්වලට කොච්චර දේවල් පේනවද? පුජ්‍යලෝ පේනවා, බඩමුට්ටු පේනවා, ඡායාරූප පේනවා. නමුත් මේ මොකක් පෙවුනත් මොකක් දිහා බැලුවත් ඒ සිල්වත් ගුණවත් උතුමෙකු දෙස බලන එක තරම් පින්වත්නි ඒ සංසාර දුකින් ගැලවීම පිණිස වීර්යය ගන්න උත්මයෙකු දකින එක තරම් වටින්නේ නැහැ කියලායි මේ වදාරන්නේ. එහෙනම් දකිනවා නම් දකින්න ඕනේ උතුම් දෙයක්. ලාමක දේවල් දැකලා මෙරිලා ගියාම මේ ඇස් එක ආයෙත් විශ්ව කතාවේ සතර මහා භූත ධාතු උත්තරට එකතු වෙලා නැවතත් නිර්මාණය වෙන්න හේතු සකස් වෙනවා. පින්වත්නි දෙවෙනි කාරණාව අහනවා නම් මොනවද උතුම්? සමහරු යනවා බෙර හණ්ඩ යනවා වීණා හණ්ඩ යනවා සින්දු හණ්ඩ යනවා ඔය පොඩි පොඩි ශබ්ද හණ්ඩ යනවා ඔය එක එක විකාර කතා තියෙනවනේ ඔය කියන්නේ දැනුත් පින්වත්නි මේ ඇහෙන්නේ එක එක කතා ධර්මයේ පිළිබඳ ශාස්ත්‍රුන් වහන්සේ ගැන බොහොම මාන්නකින් Taman දන්නවයි කියලා හිතාගෙන ධර්මයේ හිම් පිටින් විකෘති කරන මිනිස්සු ඉන්නේ. ඔය විකාර මත දරන මිසදුටු මත දරන අය ඉන්නවා. ඒතර එහෙම බමුණෙක් එහෙම ශ්‍රමණෙක් ගාවට හරි බනහන්ඩ යනවනම් මොන හරි ඇහෙනවා තමයි මම ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි ඒව හරි පහත්. ඒව හීනයි. ඒවා බොහොම ග්‍රාම්‍යයි. බොහොම පහත් නොදියුණුයි. බොහොම නොදියුණුයි. ඒව මේ අවබෝධයටපත් උත්තමයන්ටයි ති වැඩ නෙමෙයි.
ඒවා ප්‍රතග්ජනයන්ට අයිතිය. ඒවා ආර්ය නෑ, ආර්යයන් වහන්සේලාට අදාළ නෑ, අනාර්යයි. ඒ වගේම අර්ථයක් නෙමෙයි, යහපතක් නෙමෙයි සිද්ධ කරන අනර්ථයක්මයි. අවබෝධයට නෙමෙයි ගෙන යන්නේ, අනවබෝධයටමයි. එතකොට නිදහස් වීමට නොඇලීමට නෙමෙයි උදව් කරන්නේ. පින්වත්නි, නිදහස් වෙන්න, කෙලෙස් නැති කරන්න, විශේෂම අවබෝධයකට විශේෂ ඥානයක් ඇති කරගන්න, විශේෂත්වයට. පින්වත්නි, විශේෂ විශේෂත්වයේ විශේෂ ඥානය හරි වැදගත් කතාවක්. මේ අපි හැමෝටම යම් යම් දේවල් දැනෙනවානේ, අපිට තේරෙනවානේ. නමුත් පින්වත්නි, විශේෂ අවබෝධය කියලා කියන්නේ ගොඩක් යහතින එකක්. බුදුහාඳුරු වදාරනවා, මහණෙනි, බොහෝම හොඳ ශ්‍රද්ධාවක් තියෙන, ප්‍රේමේ තියෙන, අචල ශ්‍රද්ධාවටපත් අතිශයින් ප්‍රසන්න වෙච්ච තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ හරි ධර්මයේ හඬ යනවා නම්, බොහෝම ප්‍රසන්න වූ රහත්න් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි උන්වහන්සේලාගේ බණ හඬ යනවා නම්, ආන් ඒක නම් සත්‍යයාගේ පිරිසුදු බවට උපකාරයි. ශෝක ශෝකයේ වැළපීම ආදී කොටගත් මේ සංසාරයේහි දුක සමතික්‍රමණය කිරීම පිණිස නිවන් අවබෝධ කරගන්න පවතින වාක්‍ය ලැබ දු පියනන සිතේදී වදාරනවා. බලන්න පින්වත්නි, අහනවා නම් අහන්න ඕනි සංසාර දුකින් නිදහස් වීමට අදාළ කතාවක්. නමුත් අද බොහෝ පින්තුන් මේ සංසාරයේ මේ ඇලි ගලි සිටින්න අදාළ කතා තමයි අහන්නත් කැමති. සසර ඇටි එහෙමනේ, පුරුදු දේවල් පස්සේ නෙදුවන්නේ. පින්වත්නි, දැන් බලන්නකෝ, බණක් අහන්න එන්න කිව්වට මිනිස්සු එන්න කැමති නෑනේ. කැමති නෑ කියන්නේ කැමති අතු ඉන්නවා දැන් මේ බණ අහන්නේ. පින්වත්නි, බණ අහන්න එන්න තියෙන උනන්දුවයි, අපි කියමුකෝ සංගීත සම්දර්ශනයක ගීත ශ්‍රවණයක් තියෙනවා අහන්න එන්න කිව්වොත් ඒකේ බලන්නත් තියෙනවනේ. ඒ ශ්‍රවණයටයි ඒ දර්ශනයටයි අපි අර කලින් කතා කරේ දස්සන, ඒකට මිනිස්සු කැමති නේ. දැයි කෙලෙස් වඩනවා, ඒවා ග්‍රාම්‍ය, ඒවා පුතඥයන්ට අදාළයි, ඒවා දුකට හේතු වෙනවා සංසාරේ මේ ශබ්ද තණ්හාව හරහා මේ කන ඇසුරු කරගත්ත කෙලෙස් උපදවීම සඳහා හේතු වෙලා එයා දන්නෙත් නෑ. එයා මියුසිකල් සර්කට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා තව බව ගානකට අවශ්‍ය කරන කරුණු රැස් කරගෙන ඇවිල්ලා තියෙනවා. එයා ගෙදර හිටියත් ඒක නැති වෙන්නේ නෑ. නමුත් ඒක වැඩි වේගයකින් වෙන විදිහකට හදාගෙන තියෙනවා. ගෙදර හිටියත් ඒක එහෙම වෙන්න පුළුවන්, වෙන විදිහට අනාබෝධයෙන් ගෙදර හිටියොත් එහෙම මට මේ යන්නවත් නෑනේ ගමනක්වත් කියලා හිත හිතා. ඒත් ඒකමයි පින්වත්නි, නමුත් මේ අවබෝධයෙන් යුතුව ඉන්න මොහතක ඇර අනිත් හැම මොහතකම පින්වත්නි, දැන් මේ අවබෝධය සාක්ෂාත් කරන තුරු නිරන්තරයෙන් මේ භව කර්ම රැස් වෙමින් මේ අනුසේ වශයෙන් සංසාරේ පුරුදු වෙලා තියෙන කෙලෙස් අවදි කරවමින් පරිවුට්ඨාන තත්ත්වයට පත් කරමින් ඒව හරහා ක්‍රියාත්මක වෙමින් පින්වත්නි, ඒවා සංස්කාර භවට පත් කරමින් මේ භවගාමී සංසාර කතාව ඇතුලේ මේ සංසාර චක්‍රය ඇතුලේ සක්‍රීය පුද්ගලයෙකු බවට පත්වීමටයි කරුණු සකස් වෙන්නේ. ඒක නිසා මම යෝජනා කරනවා ඔබටත් ගීතයක් අහනවට වඩා, ගීත අහන්න එපා කියලා නෙමෙයි මේ ඔබට කියන්නේ ඔබ ගී ඇත්තු විදියට. නමුත් පින්වත්නි, ඒක උතුම් ඇසීමක් නන් නෙමෙයි, ඒක ඇසීමක් තමයි. ඒක උතුම් ඇසීමක් නෙමෙයි. ගීත ඇහුවට කමක් නැහැ. ගීතවල අර්ථවත් බොහොම අර්ථවත් ගීත තියෙන, අර්ථ සම්පන්න. එතකොට ගීතය යොදා ගන්න පුළුවන් අපිට අර්ථය වෙනුවෙන්. එතකොට පින්වත්නි, හැබැයි ඔච්චර වැදගත් නැහැ. වැදගත් ඇසීම නම් මොකද්ද? සිල්වත් ගුණවත් ධර්මයේ පිළිබඳ දන්න. ඊටාම පැහැදිලිව කිව්වනේ තථාගතයන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙන උත්තමයෙකුගේ දේශනයක් අහන එක. අනේ ඒ ශ්‍රවණය සංසාර දුකින් නිදහස් වීමටයි අදාළ වෙන්නේ. ලාභානුත්තරිය පින්වත්නි, ඊළඟට කියන්නේ ලාභානුත්තරිය. මොකද මේ ලෝකේ දැන් ලබන දේවල් මොනවද? දැන් හිතන්නකෝ මිනිසුන් ඉහොත් මොනවද හා ඔබට ලැබෙන ලාභ කියලා. අදරුව ලාභයක්. ඒ කියන්නේ දරු සම්පත. ওই මිනිසු කියන අපිට දරුවෝ නැහැ, අරන් හදා ගන්න හරි කෙනෙක් හොයලා දෙන්න කියලා කියන්නේ. දරු සම්පත කියලා මිනිසු හිතන්නේ. එතකොට එහෙනම් පුත්‍ර ලාභයක්. එතකොට ඒ පින්වත්නි, ඒ බඳු දැන් ලාභයන් පිළිබඳව හිතනවා. එතකොට පින්වත්නි, දරුවෙක් ලබන එක, එතකොට ස්වාමියෙක් ලබන එක, බිරිඳක් ලබන එක, ධනයක් ලබන එක, ඔය වගේ බලය ආදී කොටගත් ඕන දෙයක් අපිට ගන්න පුළුවන්නේ. එතකොට ඔය නොමග ගියපු නැත්තම් ඔය සංසාරය පිළිබඳ වැරදි අර්ථකථනයක් කියලා දෙන, වැරදි අර්ථකථනයක ඉන්න මිනිසෙකුගේ සරණ යාම, ඒ වගේ පුජ්‍යලයකු
ඒ වගේ පුජ්‍යලේකු ලැබීම ඒක පාප මිත්‍ර ලැබීමක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටි ලැබීමන්නේ පින්වත්නි ඒවා ඒවත් ලාභ තමයි නමුත් පින්වත්නි ඒ උතුම් ලාභ නන් නෙමෙයි අර වචන ටිකම කියන මොකද හීනෝ ඒව පහත් ඒව වැදගත් නෑ ඒව හරි හීනයි පින්වත්නි ඒ වගේම ග්‍රාම්‍යයි පින්වත්නි නොදීනොයි ඒ ප්‍රතග්ජනයන්ට අදාළ ඒව උතුම් නැහැ ඒවා නර්ථය කරවන ඒවා නිවීමට උපකාර වෙන්නේ නැහැ කලකිරීමට උපකාර වෙන්නේ නැහැ නිවනට අදාළ වෙන්නේ නැහැ පින්වත්නි එහෙනම් ලබනවා නම් ලාභයක් මොකද්ද තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි හෝ නොසෙල් වෙන ශ්‍රද්ධාවක් පින්වත්නි වචන හැමම මේ දේශනාවේ තියෙනවා නොසෙල් වෙන ශ්‍රද්ධාවක පිහිටි මෛත්‍රී තියෙන ඒබඳු අවබෝධයෙන් යුතු හිතක් එහෙම පින්වත්නි එහෙම තත්ත්වයක් ලබනවා නම් ශ්‍රද්ධාවක් පින්වත්නි පුජ්‍යලේක ඒබඳු ගුණයක් ලබනවා නම් ඒ ගුණ නම් පින්වත්නි ලාභයි ඒවා පහත් නෑ ඒවා දුර්වල නෑ ඒවා නොදිනු නෑ ඒවා හරි දියුණුයි ඒවා සංසාරේ සත්වයන්ගේ විසුද්ධියට පිරිසුදු වීමට ඒක දුක් දොම්නස් නිදා නැතිවීමට ඒවා පින්වත්නි ලාභයක්මයි එහෙනම් ශ්‍රද්ධා ලාභය කියන්නේ ලාභයක් අර සප්ත ආර්ය ධන අතරක් තියෙන සද්ධා ධනං සීල ධනං හිරියොත්තප්පියන් ධනං සුත ධනං ච චාගෝච ප්‍රඥා මේ සත්තමන් ධනං කියලා ඒකේ පළවෙනි ධනේ ශ්‍රද්ධාවනේ නං ශ්‍රද්ධාව කියන්නේ ධනයක් කියලා දැනන් හිටියද පින්වත්නි නං එළියේ ලබන කෝටි ගණන් මුදල් ඒකක අපි භාවිතා කරන මුදල් ඒකක කෝටි ගණන් රත්තරන් කහවණු කෝටි ගණන් ලැබුවට වැඩිය ලාභයි ශ්‍රද්ධාව ලැබුවා නම් කවුරු හරි බලන්නකෝ ඒකට සත පහක්වත් විඳන් වෙන්නේ නැහනේ එහෙනම් පින්වත්නි ඒ ලාභය උතුම් මේක වරදව තේරුම් ගන්න එපා දැන් මේ කියන්නේ මේ ඒ ඔබට ජීවත් වෙනකන් කන්න බොන්න ගෙවල් දොරවල් යාන වාහන ඒවා අනවශ්‍යයි කියලා නෙමෙයි මේ ඒවත් ලැබීම් තමයි එහෙම දේශනා කරන ඒවා ලැබීම් තමයි හැබැයි ඒව උතුම් නැහැ ඒව උතුම් නැහැ උතුම් ලැබීමක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවේ ලැබීමක්මයි ඊළඟට කියනවා දස්සනානුත්තරිය පින්වත්නි ශ්‍රවණානුත්තරිය ලාභානුත්තරිය හතරවෙනි එක සික්ඛානුත්තරිය යම් කිසි කෙනෙක් මේ ඔන්න ශික්ෂණය ලබනවා මොන වගේද එයා ඉගෙනුම ලබනවා මොන වගේද දැන් ඔය ඇත්තු ඉක්මවන්න ඉගෙන ගන්නවා ආශ්‍යෝ ඉක්මවන්න ඉගෙන ගන්නවා දුනු ශිල්පය ඉගෙන ගන්නවා එතකොට ඒ වගේ නොයෙකුත් දේවල් එයා ඉගෙන ගන්නවා එතකොට ඒවා ඒ වගේම ඔය මිත්‍යා දෘෂ්ටික නොමග්ගේ පැවිද්දෙක්ගේ කාගේ හරි කෙනෙක්ගේ දර්ශනයකුත් ඉගෙන ගන්නවා ඒ ඉගෙනගෙන ඒ වගේ ශික්ෂණයක් ලබනවා දැන් ඔය දැන් පින්වත්නි දැන් අපි කියමුකෝ ත්‍රස්තවාදී කණ්ඩායමකට බැඳුණොත් එහෙම ඒ ත්‍රස්තවාදී කණ්ඩායමේ යුද ශිල්ප ටිකේ හික්මෙන්න දෙපැයි ඒකත් හැබැයි ඒවා ශික්ෂණයක් තමයි හැබැයි ඒවා උතුම් ශික්ෂණයක් නෙමෙයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා දැන් ඔය ශිල්ප ආදී ඉගෙන ගන්න එක අපි ගොඩාක් ලොකුවට කතා කරනවානේ ඔයා මේව ඉගෙන ගන්න ඒවා හරි විශිෂ්ටයි කියලා මට මේ කතා කරන ශිල්ප ඔයා ඉගෙන ගන්නකෝ මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නකෝ ඔයා ඉගෙන ගන්නකෝ තරකා ශාස්ත්‍රය ඔයා ඉගෙන ගන්නකෝ මේ ගුවන් යානා පැදවීම පිළිබඳ ශාස්ත්‍රය ඒ වගේ තික්බෙන එක ඒ ලෝකේ පැවැත්ම ඇතුලේ තියෙන කතාවක් නමුත් ඒවච්චර ඉතින් අගය කරපුවා නෙමේ පින්වත්නි ඒවා දැන් මම කියන්නේ ඔබ මේ වන විටත් මේ දේශනාව අහන කෙනෙක් ගුවන් නියමුවෙක් වෙන්න පුහුණු වෙනවා වෙන්න පුළුවන් ඔබ වෙනම් හෝ ශිල්පයක් තාක්ෂණයේ වේවා පුහුණු වෙනවා වෙන්න පුළුවන් නම පින්වත්නි පුහුණු වෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ ජීවිතේ ඒකමයි ලොකු දෙය කියලා හිතාගෙන හිටියොත් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ ඒක తాවකාලික ප්‍රයත්න සඳහා ඔබට අවශ්‍ය වෙන ඒ විදිහ ඔබේ తాවකාලික මේ ටික දවසක ප්‍රයත්න සඳහා ප්‍රයෝජනවත් වෙන කාරණයක් නමු පින්වත්නි ඒවා උතුම් නැහැ හැබැයි කවුරු හරි තථාගත ශ්‍රාවකයන් හෝ තථාගතයන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳ සිල්වත්කම ඇති කරගන්න. පින්වත් ධර්ම විනය හික්මෙනවා නම් කවුරු හරි. පින්වත්නි සීලය එතකොට සිත හික්මවා ගන්නවා නම් කවුරු හරි ප්‍රඥාව ලබා ගන්නවා නම් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා. ඊබඳු තත්ත්වයන් පින්වත්නි මේ අදි ප්‍රඥාව කියලා කිව්ව ගමන්ම පින්වත්නි ඒක මේ සංසාර දුකෙන් නිදහස් වීම පැත්තටම දිශාගත වෙන එකක්. සිත
මිනිසුන්ට එක එක මාත්‍රකාවලට හිත වඩන්න පුළුවන්නේ. හැබැයි නිවන අරමුණු කරගෙන හිත වඩන එක පේනව නේද? එහෙනම් මොන දේවල් ලැබුණත් පින්වත්නි, මොන වගේ දැනුමක් මොන වගේ ප්‍රඥාවක් ලැබලා තියෙනවද මේ ලෞකික වශයෙන් ලැබලා තියෙනවා තියෙන මිනිස්සු කියන්නේ? මම මේ උපාධි වර්ග මෙච්චර අරන් තියෙනවා, මට භාෂා හතක් පුළුවන්. ඒක ඔක්කොම පින්වත්නි ටික දවසකටනේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ, ඊළඟ භවයටත් ඒ පුරුද්ද යනවා කියනවනේ. හොඳ, ඊළඟ භවයේ ගෙම්බෙක් කියලා ඉපදුනොත් මොකද කරන්නේ? ඊළඟ භවයේ කපුටෙක් කියලා ඉපදුනොත් මොකද කරන්නේ? ඊළඟ භවයේ නරියෙක් කියලා ඉපදුනොත් මොකද කරන්නේ? ඊළඟ භවයේ ප්‍රේතෙක් කියලා ඉපදුනොත් මොකද කරන්නේ? ඒ දැනුම භාවිතා කරන්න පුළුවන්ද? බෑ. නෑ නෑ, ඒ භවයෙන් පස්සේ ආය මනුස්ස ලෝකෙට આવොත් පින්වත්නි දුර්ලභංච මනුස්සත්තං. එහෙම හිතන විදිහට මනුස්ස ලෝකෙට එන්නත් බෑ. එහෙනම් භව කීපයක් පව කරලා දියේ ශික්ෂණයට මැදින් වැටිලානේ කපුටු ශිල්ප. අර පණුවෙක් නම් ඒ පොළව හරන ක්‍රමවේද. එහෙනම් ඒ වෙනේවටිකුත් වැටිලානේ. ඒක නිසා අපි ඔය හිතන තරම් පින්වත්නි ලෞකික ශාස්ත්‍රය ඇතුලේ ලබන ශික්ෂණය බුදුදහම අගය කරන්නේ නැහැ. නමුත් ඒවා තාවකාලික ප්‍රයත්න සඳහා වැදගත්. ඒ නිසා ඔබට ඉගෙන ගන්න වෙනවා. ඒක කළාට ඒවා මේ ඉතාම ලාමක දේවල් කියලා මතක තියාගන්නයි මේ දේශනාව අපිට වැදගත්. පොත ගොඩක් අය හිතන්නේ ඒවා තමයි ලොකුම දේවල් කියලා. පින්වත්නි යම් කිසි කෙනෙක් තථාගත ධර්මයේහි සිල්වත් වෙනවා නම් ගුණවත් වෙනවා නම් පින්වත්නි කොච්චර අමාරු වැඩක්ද? දැන් මේක කියලා දෙන්න ලේසි වුණාට ඒ සීලේහි සමාධියේහි ප්‍රඥාවේ හික්මන එක. ඒ පින්වත්නි ඒක මේ ලෝකේ තියෙන අසීරුතුම ශික්ෂණය. නමුත් අසීරුයි කියලා අතාරින්න අයිතියක් නැහැ. මොකද අපි ඒ තරම් අමාරුවක වැටලා ඉන්න නිසා. අර සත්‍තිසත සූත්‍රය කියන්නේ උල් 700කින් ඇනලා ඉවර වෙලා බණ කියලා දෙනවා කිව්වත් අහන්න කියලා. අර දහම්සොන් රජතුමා යක්ෂයාගේ කටට පැන්නේ මරණයට කලින් හරි ගාතාවක් අහනවා. පින්වත්නි පාරිචර්යානුත්තරිය පස්වෙනි එක. කවුරු හරි සේවය කරනවා කියලා, ශාස්ත්‍රජ කෙනෙකුට සේවය කරනවා, බ්‍රාහ්මණයෙකුට සේවය කරනවා, ගෘහපතියෙකුට සේවය කරනවා. එක එක ආයතනවල දැන් අපිත් එක එක මිනිස්සු දැන් එක එක පුජ්‍යලයන්ට සේවය කරන්නේ. එක එක කෙනාට සේවය කරනවා. නමුත් පින්වත්නි ඒ වගේම ওই මිත්‍යා දෘෂ්ටි ගත්ත මහාන බමුණෙකුට හරි සේවය කරනවා. ඒවා එච්චර වැදගත් ඒවා නෙමෙයි. ඒවා හරි ග්‍රාම්‍යයි පහත්, ඒ වෞතුම් නෑ. ඒ ප්‍රත්‍යඥේ පැත්තට බරයි. ඒ අනර්ථයට වැටෙන්නයි උපකාර වෙන්නේ. බලන්නකෝ, අනර්ථයට වැටෙන්න උපකාරන, නිවනට වැටෙන්න ඒක උපකාර වෙන්නේ නෑ. හැබැයි කවුරු හරි පින්වත්නි ශ්‍රද්ධාවේ ඇතුව තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකෙකුට හෝ සේවය කරනවා නම් ආන් ඒක නම් විශිෂ්ටයි. බලන්නකෝ, දැන් පින්වත්නි දැන් මේවා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් ඔව් ඉතින් හාමුදුරුවෝ කියලා දෙන හාමුදුරන්ට උදව් කරන්න කියලා තමයි. නෑ පින්වත්නි, අපි කාට හරි උපස්ථානයක් සේවාවක් කරනවා නම් ඒත් රාජ්‍ය නිලධාරියෙකුට හෝ වේවා වෙන කාට හරි වේවා වෙන දායකයෙක්ට වේවා උපකාර කරනවට වඩා සියක් ගුණයකින් සිල්වත් ගුණවත් උත්තමයෙකුට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම පිළිබඳව ප්‍රධාන ස්ථානයක් අපේ හිතවල තියාගෙන ඉන්නවා. නමුත් පින්වත්නි දැන් හිතන්නකෝ කාට හරි සංඝෝපස්ථානයකට නැත්නම් බුද්ධ උපස්ථානකට එන්න කියලා කිව්වොත් ඒ තියෙන උනන්දුවයි අද මේ අහවල් ඇමතිවරයා, අහවල් මේ නායකයා, අහවල් ව්‍යාපාරිකයා, අහවල් ගායකයා, අහවල් නළුවා එනවා. එයාට උදව් කරන්න, මෙන්න මේ පාරිශුද්ධ කරන්න, එයා වෙනුවෙන් වැඩ කරන්න කියලා කිව්වොත් එන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික නේද? ඒ පෘථග්ජන පැත්තට ඒ පැත්තට බරවයි හිතන්නේ. ඒ වගේම තමයි පින්වත්නි දේශනා කරනවා අනුස්සතානුත්තරිය. ඒ කියන්නේ මතක් කර කර ඉන්නේවා. පින්වත්නි මතක් කරන ඒවා සමහරු දරුවෝ ගැන මතක් කරනවා, බිරිඳ මතක් කරනවා, මහත්තයව මතක් කරනවා, සල්ලි මතක් කරනවා. එක එක දේවල් මතක් කර කර ඉන්නවා තමන්ට ලැබෙන දේවල් ගැන. ඒව මතක් කර කර හිටියා කියලා වැඩක් නෑ. ඒවා භයානකයි, ඒවා හීනයි, ඒවා පහත්. ඒවා පින්වත්නි පැහැදිලිව කියනවනේ ඒවා පින්වත්නි අනර්ථය ඇසුරු කරනවා කියලා. එතරම් භයානක නිදහස් වීමටත් අදාළ නැහැ කියලා දැන් බලන් ගියාම මොකද කරන්න වෙන්නේ? හිතන්නත් වෙන්නේ නැහැ පින්වත්නි. හිත මේවා ගන්න කියනවා, හිතනවා නම් හිතන්න කිව්වා තථාගතයන් වහන්සේගේ ගුණ හරි. තථාගත ශ්‍රාවකයන්, ඒ තථාගත ශ්‍රාවකකුවන් පින්වත්නි බුද්ධ කාලේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටිය අග්‍ර ශ්‍රාවක මහා ස්වාමින් වහන්සේලාගේ ඉඳලා ඒ තථාගත ශ්‍රාවකයෝ උන්වහන්සේලාගේ ගුණ සිහිකරන්නේ පින්වත්නි අපිට හිතලවත් ඉවර කරන්න බෑ. එහෙනම් එබඳු උතුම් දෑ සිහි කිරීම ඒකනම් නිවනට අදාළයි. මොකද පින්වත්නි ශ්‍රද්ධා බීජන්නේ, ශ්‍රද්ධාව ඇති වෙන්න මේ
පැහැදීම ඇති වෙන්න මෙපැයි තෙරුවන් පිළිබඳ ඒකනේ ආරම්භය. එතකොට පින්වත්නි ඒ ශාස්ත්‍රෝ ගෞරවය කියන එක ඇති වෙන්න පැය එතනනේ ධර්ම අවබෝධය ආරම්භය. එහෙනම් සිහි කරනවා නම් යම් කිසි දෙයක් සිහි කරන්න ඕන තෙරුවන් ගුණ තමයි. ඒ අර විවේක වෙලාවට මිනිස්සු මතක් කර කර දැන් කියන්නේ මට පුතා ටිකක් මතක් කරගන්න ඕන, ඕනා මතක් කරගන්න ඕන, මහත්තයා මතක් කරගන්න ඕන කී කියා මිනිස්සු හිත රවට්ට ගන්න එක එක දේවල් මතක් කර කර හිටියට මතක් කරන්න මොනියව නෙමෙයි මතක් කරන්නේ. සිහි කරන්න ඕනේ ඕනේ මේ සිහි කරන්න. පින්වත් නිතර නිතර ඒකනේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ කිව්වේ ධර්මයේ සිහි කරන්න කිව්වේ හැම මොහොතකම. එහෙනම් මේ භාවනා කරන්න පටන් ගත්තාම මේ පන්සල් යන වෙලාවට විතරක් නෙමෙයි ඔය ගිහි ගෙදර වැඩ කරන ගමනුත් පින්වත්නි අත්දැකීමට මුණ දෙන ගමන් මේක ඇතුලේ තියෙන ධර්ම කතාව මේක ඇතුලේ තියෙන යථාර්ථවාදී කතාවත් මෙනෙහි කරන්න ඔබට පුළුවන්කම තියෙනවා නම් ඔබ දක්ෂේ පින්වත්නි අප්‍රමාදීව ගුණධර්ම පුරන තියුණු ප්‍රඥාවක් තියෙන සිල්වත්කමින් හැඩවෙච්ච තැනක් තියෙනවා නම් හිතක් තියෙනවා නම් ඒ තමයි හිත නිසි කල්හි නිවනට පුජ්‍යලේක පොළඹවන.